ඔන්න අපි ආයෙත් ආවා ඒ ඉපැරණි ශ්‍රී විභූතිය සොයාගෙන ඉපැරණි අනුරාධපුර පූජා නගරයට. අද අපි ඉන්නේ අභයගිරි. ඉතින් අනුරාධපුර රාජධානිය පණ්ඩුකාභය රජතුමාගෙන් ආරම්භ වෙලා දෙවැනි මිහිඳු රජතුමා පොළොන්නරුව තමන්ගේ රාජධානිය කරගන්නක වසර 1300ක් විරාජමානව පැවතුණා. දුටුගැමුණු රජතුමා, ධාතුසේන රජතුමා, සද්ධාතිස්ස රජතුමා, බලගම්බ රජතුමා ආදී මේ ශ්‍රේෂ්ඨ රජවරු මේ වසර ගණනාවක් තුළ වසර 1300ක් ඇතුළත මේ අනුරාධපුර රාජධානිය ගොඩනගන. ඉතින් නොදුටු අනුරාධපුර වැඩසටහනේ අපේ බලාපොරොත්තුව අනුරාධපුරේ ඔබ ආවහම ඔබට මගහැරෙන ඒ මගහැරුණත් ඉතාමත්ම වැදගත් වූ ආගමික සිද්ධාස්ථාන පිළිබඳව තොරතුරු ඔබට ගෙනෙන්නයි අපි මේ වැඩසටහන ආරම්භ කරේ. අද අපි ඔයාලට විස්තර අරගෙන එන්නේ තවත් ඔබ නොදුටු අනුරාධපුරයේ තියෙන සුවිශේෂී වූ ආගමික ස්මාරක සහ සිද්ධස්ථාන කීපයක් පිළිබඳවයි. පුරාණ ලෝකයේ මිනිස් අතකින් නිර්මාණය වෙච්ච හතරවෙනිට විශාලම ගොඩනැගිලි විදිහට සමා සැලකෙන්නේ මේ අභයගිරි මහා විහාරය. ඉතින් ඒ වගේම ලංකාවේ විශාලත්වයෙන් අපි ගත්තොත් එහෙම දෙවෙනිට විශාලත්වයෙන් වැඩිම දාගැබ තමයි අභයගිරි දාගැබ. ඉතින් අභයගිරි දාගැබ සම්බන්ධයෙන් හරි අපූරු තොරතුරු මහාවංශයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ මේක ඉදි කරලා තියෙන වට්ටගාමිනි අභය, එහෙම නැත්නම් අපේ වළගම්බ රජතුමාගේ දෙවන රාජ්‍ය කාලේ, එතුමා රජ වෙන කාලේ, පළවෙනි රජ වෙන කාලේ සොළි ආක්‍රමණ නිසා එතුමාට පලා යන්න වෙන්නේ මේ ස්ථානේ ඉඳලා. ඉතින් මේ ස්ථානේ ඒ කාලේ ජෛන ආගමට අයිති ගිරි කියන නිගණ්ඨයක් තමයි මේක වාසය කරන්නේ, කියන්නේ නිගණ්ඨාරාමයක්. ඉතින් එතුමා මෙතනින් පලා යද්දී ගිරි කියන නිගණ්ඨයක් ඈ ගහලා කියලා දෙනවා ඔන්න මහා කළු සිංහලයා පලා යනවා කියලා. ඉතින් එතුමා බොහෝ දුෂ්කරතාවයන්වලට පස්සේ දෙවෙනිවර නැවත රාජ්‍ය හිමි කරගත්තට පස්සේ මේ නිගණ්ඨයාගේ ඒ ගිරි කියන නිගණ්ඨයාගේ නිගණ්ඨාරාමය විනාශ කරලා මෙතන අභයගිරි විහෙර හදලා තියෙනවා. අභයගිරි මහා චෛත්‍යයේ ලැබෙන තවත් සුවිශේෂී වූ කලා නිර්මාණයක් තමයි මේ ගලෙන්ම නිර්මාණය වෙච්ච මල් ආසනය. ඉතින් මම හිතන්නේ මේ වගේ ගල් ආසනයක් මේ අභයගිරි විහාරේ විතරයි දක්නට ලැබෙන්නේ. දුර්ලභ ගණයේ මල් ආසනයක්. ඒ වගේ මේ ස්ථානයේ අපිට දක්නට ලැබෙනවා සිරිපතුලක්. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුලක් මත මේ මහා සෑය ඉදි කරා කියලා ඓතිහාසික තොරතුරු සඳහන් වෙනවා. ඉතින් අපි ගත්තොත් මේ චෛත්‍ය හරි මැදම තියෙන සිරිපතුලක්. අභයගිරි ස්තූපයේ මුලින්ම ඉදි වෙද්දී හතරස් කොටුව මත තිබිලා තියෙන්නේ ඡත්‍ර දණ්ඩක්. ඒ කියන්නේ මේ වෙන මේ ස්තම්භෙ. මේ ගල් ස්තම්භය තමයි මුලින්ම තිබිලා තියෙන්නේ. පස්සේ තමයි හතරස් කොටුව උඩ
කොත් කරල්ල වර්තමානය අපිට දක්නට ලැබෙන විදිහට නිර්මාණය වෙලා තියෙනවා. අභයගිරියේ දෙවැනි සමාධි පිළිමයෙන් මදක් ඔබට ආපුවාම ටිකක් ඉස්සරහට ඇවිදගෙන ආපුවාම මේ දර්ශනීය පොකුණ. මෙතන ඒ කාලේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය උදෙසා තිකරලා තියෙන මේ මනරම් පොකුණ. මේ පොකුණේ විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් අනුරාධපුරයේ තියෙන ගොඩක් පොකුණු එක හතර පැත්තෙම පොකුණට යන්න පුළුවන්. එහෙම නැත්නම් දෙපැත්තකින් යන්න පුළුවන්. මේකේ මේ එක පැත්තකින් විතරයි. මේ පැත්තෙන් විතරයි පොකුණට එන්න පුළුවන්. අනුරාධපුරයේ තවත් ඉපැරණි ජනයා අතර ප්‍රචලිත වෙලා තියෙන්නේ දෙවැනි සමාධිය කියලා. දෙවැනි සමාධි පිළිම වහන්සේ තමයි මේ වැඩ ඉන්නේ. දෙවැනි සමාධි පිළිම වහන්සේ වැඩ ඉන්නේ අභයගිරි විහාර පරිශ්‍රයේම තමයි. ඉතින් මේ වගේ සමාධි පිළිම වහන්සේලා ප්‍රධාන සමාධි පිළිම වහන්සේලා තුන් නමක් මේ අනුරාධපුර පූජා භූමිය වැඩ ඉන්නවා. ප්‍රධාන සමාධි පිළිම වහන්සේ, ඒ වගේම මේ දෙවැනි සමාධි පිළිම වහන්සේ සහ පන්කුලියේ, මේ අපි පෙර වැඩසටහන වල වලට කිව්වා පන්කුලියේ සමාධි පිළිම වහන්සේ. මේ සමාධි පිළිම වහන්සේලා තුන්නම ඉතාමත්ම නිර්මාණාත්මක අතින් විශිෂ්ට ගණයේ කියලා සැලකෙනවා. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ අභයගිරි විහාරයේ පරණිම සංඝාවාසයට. ඉතින් මෙතන සඳහන් වෙනවා උත්තර මූලයේ ප්‍රධාන ආවාස සංකීර්ණය. මේ අභයගිරි විහාරයේ පරණිතම ආවාස සංකීර්ණය වන අතර උත්තර මූලයේ නායක ස්වාමීන් වහන්සේ වැඩ සිටියේද මෙහිය. මහල් ගොඩනැගිල්ලක් වූ මෙහි කුළුණු සියල්ලෙහි එකිනෙකට වෙනස් කැටයම් දක්නට ලැබෙනවලු. එතරම් මේ දොර උත්තර මූලයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ නායක ස්වාමීන් වහන්සේ වැඩ ඉඳලා තියෙනත් මේ ආවාසයේ ඒ කාලේ මහල් දෙකකින් විතර වගේ සමානලා තියෙනది. ඉතින් ගල්කණු නම් තාම සුරක්ෂිතව තිබෙනවා. මේක විශේෂත්වය තමයි මේ එකිනෙක ගල් කුළුණු වල එකිනෙකට වෙනස් කැටයක් තමයි තියෙනවා කියන්නේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ අභයගිරි විහාරයේ උත්තර මූලයේ ධාතු මන්දිරයට. ඉතින් අභයගිරි විහාරයේ උත්තර මූලයේ පැවති ධාතු වන්දනාව සඳහා භාවිතා වූ සුවිශේෂී මන්දිරයකි. අභයගිරි විහාරයේ ධාතු වන්දනය ඉතා ජනප්‍රිය පැවති අංගයකි. වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව මෙය ධාතු මන්දිරයක් වශයෙන් හඳුනාගෙන ඇත. ඉතින් අභයගිරි විහාරයේ ඒ කාලේ ඉතාම ජනප්‍රියලා තියෙන ධාතු වන්දනාව. ඉතින් ස්වාමීන් වහන්සේලා සහ ගිහි පැවිදි හැමෝම සහභාගී වෙච්ච වන්දනාව. ඉතින් ඒ කාලේ හරි අපූර්වට තියෙන්න ඇති ධාතු මන්දිරයේ හරි අපූරු මුරගල් දෙකක් සහිතව. මේ පැරණි තැන්වලට ආපහු ආවම මට මතක් වෙන්නේම අනේ ඒ කාලේ කොහොම තියෙන්නේ ඇතිද කියලා. දැන් මේ ගල් කණු විතරක් තිබුණාට
මේ වගේ වහල් ඇවිල්ලා ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ඇති, ස්වයං වහන්සේලා මේ හැමතැනම ඉන්න ඇති, සක්මන් කරන්න ඇති, මේ කොහොම අසිරියක් තියෙන්නේ නැතිද ඒ කාලේ? අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ තවත් ඓතිහාසික ස්ථානයකට. රහතන් වහන්සේලා 5000ක් වැඩ හිටියානේ මේ අභයගිරි විහාරස්ථානේ. අපිට හම්බ වුණා අපූර්ව කෙනෙක්, පුරාවිද්‍යා සංචාරක මාර්ග උපදේශක අපේ නාලක මහත්මයා හම්බ වුණා මේ ස්ථානයේ. ඉතින් මම ආයිබෝන් එතුමාත් එක තමයි මේ පරිශ්‍රයේ තියෙන දේවල් ඔයාලට විස්තර අරගෙන ඉන්න යන්නේ. ඔයාලා ඇවිල්ලා තියෙන වටින තැනකට, ඇත්තටම මේ අනුරාධපුර කියලා කියන්නේ ඓතිහාසික පුරවරයක්. මේකේ ඔයාලට ගොඩක් තියෙනවා දකින්න බලන්න දේවල්. ඒ අතර සුවිශේෂී වූ ස්ථානයකට අපි අද ඇවිල්ලා ඉන්නේ. මේක කියන්නේ අභයගිරිය දානශාලාව. මේක නිර්මාණය වෙනවා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ අදීර 3ක් යටතේ. ඒතර අභයගිරිය වැඩවාසය කරනවා ස්වාමීන් වහන්සේලා 5000ක්. අනේ 5000 දානේ වළඳපු දානශාලාව තමයි මේක. මේක වලට ගොඩක් දේවල් තියෙනවා බලන්න. පළමුව මම වලට කියලා දෙන්නම් මේ ලංකාවේ අපිට වාර්තා වෙන පැරණිම ඔරලෝසුව. මේ තියෙන ඔරලෝසුව මේකට කියන්නේ පෑත් ඇටිය කියලා. මේකෙන් තමයි අතීතයේ ස්වාමීන් වහන්සේලා දානේ ගන්න වෙලාව බලලා තියෙන්නේ. ඒතර අපි හැම කවුරුත් දන්නවා ස්වාමීන් වහන්සේ නමක් දවල් 12 වෙනි ඉස්සෙල්ලා දාන වල දන්න ඕනේ. ඒතර අද නම් අපිට ෆෝන් එකකින් ඔරලෝසුවකින් ෆෝන් වෙලාව බලන්න පුළුවන්. නමුත් අතීතයේ එහෙම ක්‍රමවේදයක් තිබුණා. ඒ නිසා මේකෙන් තමයි වෙලාව බලලා තියෙන්නේ. වෙලාව බලපු ආකාරය මම ඔයාලට කියලා දෙන්නම්. දැන් අද අපි භාවිතා කරන්නේ 24 පැය ඔරලෝසුවක්. අතීතයේ තිබ්බ 24 පැය නෙමෙයි, අතීතයේ තිබ්බ 60 පැය. මේක පැය 60 ඔරලෝසුවක් වෙලාව ගන්නේ කරපු ආකාරය කියලා දෙන්නම්. මෙතන සිදුරක් තියෙනවා. ඕකට අඩි 12කට වඩා උස ලොකු දණ්ඩක් සම්බන්ධ කරලා තිබිලා තියෙනවා. හරියටම මධ්‍යන 12 වුණ ගමන් මේ දණ්ඩෙන් ඉරේලිය හැවනල්ල වැටෙනවා දකුණු අත පැත්තේ. ඉරේලිය හැවනල්ල දකුණු අත පැත්තේ වැටෙද්දී ස්වාමීන් වහන්සේලා දන්නවා දැන් ඉර අවරට ගිහිල්ලා තියෙන කියලා. ඉර අවරට යනවා කියන්නේ වෙලාව 12 පහ වෙලා. ඉතින් එයාලා උත්සාහ ගන්නවා ඉර අවරට යන්න ඉස්සලා මෙතනින් දානේ ආරම්භ පිට වෙන්න. අන්නේ වෙලාව බලපු ඔරලෝසුව තමයි මේක. මේකට ඔරලෝසුව කියලා කියනවා. ওই දරුවන්ගේ ඉස්කෝලේ පොත්වල තියෙන පෑතැටිය කියලා මේකට කියන්නේ පෑතැටිය කියලා. ඒතර මෙතනින් මේ පැත්තට වහලයක් තියෙනවා. මෙතනින් මේ පැත්තට වහලයක් තියෙනවා. මේ මැද කැලලට වහලයක් නැහැ. මේක ඕපන් ස්ටේජ්. ත්‍රොම්ම මෙන්න මෙතනට මෙය අධිකත් මේක. මේ තියෙන ලංකාවේ තියෙන දිගම බත්තරුව. මේක අඩි 60ක් දිගයි. මෙතන වැඩවාසය කරපු රහතන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා 5000ට අර එහා පැත්තේ මුළු තැංගෙයින් කෑමු යලා බත් දාලා තින්නේ මේකට. මේක තමයි ලංකාවේ දැනට වාර්තා වෙන දිගම බත්තරුව. මේක අඩි 60ක් දිගයි. එතකොට මෙතන වැඩවාසය කරපු ස්වාමීන් වහන්සේලාට ස්වාමීන් වහන්සේලා 5000කට එහා පැත්තේ මුළු තැංගෙයින් කෑමු යලා බත් දාලා තින්නේ මේකට. අපිට පැහැදිලිම එවිඩන්ස් තියෙනවා, කරුණු තියෙනවා. පායන් භික්ෂුවගේ දේශාටන වාර්තාවල අභයගිරි මූලික කරගෙන ස්වාමීන් වහන්සේලා 5000ක් වැඩවාසය කරා කියලා. ඒ හින්දා මේකට හාමුදුරුවරු 5000කට බද්දම්ම කියන කතාව සනාථ කරන්න අපි ඒක මේ ළඟදී චෙක් කරා. එහෙම නැත්නම් පරීක්ෂා කරා. අපි ගෙනාවා මෙතනට පාත්‍ර 5000ක්. ගෙනල්ලා අපි දන්නවා ස්වාමීන් වහන්සේ නමක් පාත්‍රයේ දානේ වළඳන ප්‍රමාණය. ඔය ප්‍රමාණයට වෙන්න අපි ගෙනාපු පාත්‍ර 5000ටම අපි පිරෙව්වා වැලි. වැලි පුරවලා මේ පාත්‍ර 5000ෙම වැලි දැම්මා මේ බත්තරුවට. හරියටම පාත්‍ර 5000කම වැලි වුණේ මේක කටපිරෙන්නේ. එතකොට ඒ තියෙන එවිඩන්ස් අපිට 100%ක් නිවැරදි. ඒතර ඒ වගේම වැදගත් දේ තමයි මේ බත්තරුව ඇතුළට තඹ තහඩු ගහලා තිබිලා තියෙනවා. මේක සුද්ධ පවිත්‍ර කරන්න ලේසියටයි බත්වල තියෙන රස්නේ ගතිය අඩු වෙන එක වළක්වා ගන්නයි. ඒතර මේ තියෙන වෑංජනරුව දැන් මෙතන එක වෑංජනරුවයි තියෙන්නේ. මේ වගේම තව වෑංජනරුව දෙකක් මෙතන තිබිලා තියෙනවා. මේ දෙක දැන් තියෙන්නේ තැන් දෙකක. මම ඔයාලට ඉස්සරහට එක පෙන්නන්නම්. ඒක තැන් දෙකකට ගිහිල්ලා දාලා තියෙන ඉංග්‍රීසි ජාතිකයෝ. ඒතර මේ වෑංජනරුව දෙකයි, මේ වෑංජනරුවයි වෑංජනරුව තුනයි. ඒතර හැමදාම හාමුදුරුවෝ 5000කට බත් වේලා හැමදාම වෑංජන තුනක් හදලා තියෙනවා. මේක දෛනිකව කරලා තියෙනවා. එතකොට ඔයාලා හිතන්න හැමදාම හාමුදුරුවෝ 5000කට රජතුමා කන්න දුන්නේ ලාභ ප්‍රයෝජන තකා නෙමෙයි. සාසනීය චිරස්ති උදෙසා. එතකොට ඔයාලා අනුමාන කරගන්න හැමදාම හාමුදුරුවෝ 5000කට කන්න දෙන්න තරම් අතීතයේ අපේ රටේ කෘෂි ආර්ථිකේ කොහොම තියෙන්නේද කියලා. එතන මේ තියෙන්නේ ස්වාමීන් වහන්සේලා අතරින් බත් බෙදාගෙන වෑංජන බෙදාගෙන මේ ආසනවල තමයි වාඩි වෙලා තියෙන්නේ. දානේ අනුභව කරලා තියෙන. හැබැයි ඔයාලට පොඩි ගැටලුවක් ඇති. මෙතන කොහොමද හාමුදුරුවෝ 5000ක් වැඩවාසය කරේ කියලා. මෙතන දානේ ආරම්භ තියෙන්නේ මහානකමෙන් ජේෂ්ඨත්වයෙන් ඉහළයි විතරයි. අනිත් අය මෙතනින් දානේ බෙදාගෙන තම තමන්ගේ ආවාස කුටි වලට ගිහිල්ලා තමයි දානේ අනුභව කරලා තියෙන්නේ. ඒතර අතන කාමර දෙකක් තියෙනවා. මෙතන කාමර දෙකක් තියෙනවා. ওই කාමර හතර තමයි මේ දානශාලාවේ ගබඩා කාමර හතර. හාමුදුරුවෝ 5000කට දානේ උයන්න ඕන හාල්ලේ ලෝලු වගේ විවිධ අමුද්‍රව්‍ය වේලස්සනින් ගෙනාලා ගබඩා කරලා තියන් ඉඳලා තියෙන මේ තැන් හතරේ. ඒතර අර බැම්මට උඩින් තියෙන අර අනිත් වෑංජනරුව. අනිත් එක එහා පැත්තේ තියෙනවා මම පෙන්නන්නම්. එතන මේ තියෙන මුළු තැංගිය මේක තමයි උයලා තියෙන්නේ. මේ තියෙන අවුරුදු 1000 ගණක් පරණ ගියන්ද තියන්න ගෙන ආපු උපකරණ. මේ මුළු තැංගිය ඉඳලා තමයි ස්වාමීන් වහන්සේලා දානේ පිළියෙල කරලා තියෙන්නේ. එතන මේ තියෙන්නේ අතීතයේ ස්වාමීන් වහන්සේලාට දානේ උයන්න කුරහන් නඹරපු කුරහන් ගලක්. දැන් මේ වගේ කුරහන් ගල්, හට්ටි, මුට්ටි ගොඩක් දේවල් හම්බෙලා තියෙනවා. ඒ හම්බෙච්ච හැම දෙයක්ම අභයගිරි මියුසියම් එකේ තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. තොර මේ තියෙන තව වැඩ ගැටයක් මේ බලන්න.
මේ තියෙන්නේ ස්වාමීන් වහන්සේලාට දාන උයන්නේ මිරිස් සම්බරකු මිරිස් දල. පේනව නේද? මේ මිරිස් දලේ තියෙන විශේෂත්වය. දැන් මේ එක මිරිස් ගලක් හොඳේ. දැන් මේ වගේ තව හම්බෙච්ච මිරිස් ගල් ගොඩක් තියෙනවා. ඒ හම්බෙච්ච අනිත් මිරිස් ගල් අබේගිරි මියුසියම් එකේ තියෙනවා බලන්න පුළුවන්. මේ මිරිස් ගලේ තියෙන විශේෂත්වය. ෂේප් නේ හැඩයක් තියෙනවා. පොඩි අදහසක් ඇති අඹරලක් දන්නේ නැහැ කිවිලා තියෙන කියලා. මේ අඹරල කිවිලා නෙමෙයි මේ තියෙන්නේ. මේ පිහිටි හැඩේ. මේකේ තියෙනවා සරලම සරල ටෙක්නික් එක. ඒ ටෙක්නික් එක තමයි දැන් සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල තියෙන මිරිස් ගල් ෆ්ලැට් නේ. ෆ්ලැට් එක තුල අපි ආයාස දෙකක් දාන්න ඕනේ. ඒ තමයි තල්ලු කරන්න ඕනේ ඇදලා ගන්න. මේක තල්ලු කිරීම විතරයි කරන්න ඕනේ. ඔටෝ ගල පහලට එනවා. ආයාසය අඩුයි සරලයි. එකතු කරලා ගන්නත් ලේසි හොදන්නත් ලේසි. නාලක මහත්තයත් එක්ක දැන් අපි යන්නේ දකුණු ආසියාවේ තියෙන විශාලතම කෘතිම නේද නෝ ස්වභාවික ස්වභාවිකද ඔව් ස්වභාවික ගලක රජවරු හදලා තියෙනවා ස්වභාවික ගලක රජවරු විසින් නිර්මාණය පිහිටි ගලක පිහිටි ගලක පිහිටි ගලක නේ ඔව් මේ තියෙන අර ඔලිම්පික් ජල තටාකයක් වගේ මම කියලා දෙනවා ඔයාලට හරිම අපුරු විස්තරයක් අපිට දැනගන්න හම්බේ මේකට කියන්නේ ඇත්පොගුණ කියලා ඇත්පොගුණ කියලා කිව්වහම පොඩි අදහසක් එනවා මේකේ ඇත්තු නැවදෝ කියලා මේකේ ඇත්තු නම් ආවල නැහැ මේකට ඇත්පොගුණ කියලා කියන්නේ ඇතෙකුට වඩා විශාල හින්දා මේ පොකුණේ දිග අඩි 500යි පළල අඩි 150යි ගැඹුරු අඩි 30යි වපසරි අක්කර 2යි ඔලිම්පික් තටාක 6ක කැපැසිටි එක තියෙනවා ඒ වගේම දකුණු ආසියාවේ තියෙන විශාලම පොකුණ නිර්මාණය වෙනවා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ දැනට අවුරුදු 2000කට විතර උඩදී අභයගිරිය වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලා 5000ක් අන් ඒ 5000ට ස්නානය සඳහා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර මේකට ජලයන මාර්ග දෙකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ජලපීලි. මේ පැත්තෙන් එනවා පෙරිමියම් කුලම වැවෙන්. අන් අර එහා පැත්තෙන් එනවා මහා බුලම් කුලම වැවෙන්. ඒතර වැව් දෙකකින් මේකට වතුර එනවා. මේක නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ. දැනට අවුරුදු 2000කට විතර උඩදී. මෙතන ඉඳලා කිලෝමීටර් 6ක් 7ක් ඈතින් තියෙනවා පෙරිමියම් කුලම කියලා වැවක්. ওই වැවෙන් තමයි මේකට වතුර එන්නේ. ඒතර දැනට අවුරුදු 2000කට විතර උඩදී රජවරු හදපු ජලපීලි අදරස් සක්‍රීයව වැඩ. අදටත් ওই පෙරිමියම් කුලම වැව වාන්දාන කාලෙට මේ ජලපීලි දිගේ මේකට වතුර එනවා. දැන් ඔයාලා දන්නවා ධාතුසේන රජතුමා හදනව කලා වැව. දේවානම් පිරිස රජතුමා හදනව තිසා වැව. කලා වැවේ ඉඳලා තිසා වැවට වතුර එනවා යෝධයල හරහා සැතපුම් 56ක් දුරට පළවෙනි සැතපුම් 16 තියෙන සැතපුමකට අඟල් 6ක බැස්මක්. ඒතර කොහොම වාරි තාක්ෂණයද? අතීතයේ අපසතු ඊටාම දියුණු වාරි තාක්ෂණ පද්ධතියක් තිබිලා තියෙනවා. දැන් අපි ඉන්නේ අබේගිරිය. මේ අබේගිරිය කියන්නේ අතීත ලෝකයේ තිබ්බ දියුණුම දියුණු අධ්‍යාපන මධ්‍යස්ථානය. අර ඉන්දියාවේ තිබ්බ නාලන්දා විශ්වවිද්‍යාලයට එහා ගිය දියුණුම දියුණු අධ්‍යාපන මධ්‍යස්ථානය තමයි මේ අබේගිරිය කියලා කියන්නේ. දැන් අද අපි විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් විශ්වවිද්‍යාල පද්ධතිය තුල තියෙනවා ෆැකල්ටි. අතීතයේ මේ අබේගිරියෙත් තිබිලා තියෙනවා ෆැකල්ටි. හැබැයි මේකේ තිබිලා තියෙන මූල මේකේ මූල හතරක් තිබ්බා. උත්තර මූලේ මහනෙත්පා මූල, කපාර මූල, වහදු මූල කියලා. අතීත ලෝකයේ තිබ්බ දියුණුම දියුණු අධ්‍යාපන මධ්‍යස්ථානයක් තමයි මේ අබේගිරිය කියලා කියන්නේ. ඒතර අර එහා පැත්තේ තියෙනවා මණ්ඩප. ওই මණ්ඩප ඇතුලේ තියෙනවා අර පැත්තේ ওই මණ්ඩප ඇතුලේ තියෙනවා ඊටාම දියුණු වැසිකිලි කැසිකිලි පද්ධතියක්. ලංකාවේ පළවෙනි අධ්‍යාපන මධ්‍යස්ථාන පිරිවන් ධාතු වන්දනා කරපු කුටි දැනට අවුරුදු 1000 ගානකට උඩදී ස්වාමීන් වහන්සේලාට ශරීර සූතා කරන්න හදපු ජිම් තියෙනවා. ජිම් කියලා කිව්වම ඔයාලට පොඩි අදහසක් ඇති බයිසිකල් පැදලා බර උස්සන ජිම් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන උණුදී ස්නානයක් ස්ටීම් බාතින් කන්සෙප්ට් එකක්. ඒතර මේකේ වැසිකිලි කැසිකිලි පද්ධතිය ගැන කතා කරොත් ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අතීතයේ හිටපු රජවරු කොච්චර පරිසරයට ආදරය කරාද කියලා. දැන් අද සාමාන්‍යයෙන් අපි අපේ ගෙවල් වල කරන්නේ ටොයිලට් එකක් හදනවා, වලක් කපනවා, අපද්‍රව්‍ය වලටනේ බැහැර කරන්නේ. මේ වටපිටාවේ තියෙන වැසිකිලි කැසිකිලි එහෙම නෙමෙයි තියෙන්නේ. මේ තියෙන වැසිකිලි කැසිකිලි තියෙන ඊට වෙන්නේ වෙනස් විදිහක්. අඩි 12ක් විතර උස මැටිබඳුන් අරගෙන මැටිබඳුන යට සියුම් සිදුරු කරලා මැටිබඳුන ඇතුළට පුරවලා තිනවා පළවෙනි ලේයරකට වැලි. දෙවෙනි ලේයරකට තිරිවාන ගල්. තුන්වෙනි ලේයරකට අඟුරු පුරවලා අන්නේ මැටි මුට්ටිය තමයි උස්සන් ගිහින් වලවල් වලින් තියලා තියෙන්නේ. ඒතර ස්වාමීන් වහන්සේලා බැහැර කරන අපද්‍රව්‍ය මැටි මුට්ටියර වැටුනහම ඒ අපද්‍රව්‍ය වල විස බීජ තිනවනේ. ඒ විස බීජ අර මැටි මුට්ටියේ තියෙන අඟුරු වලින් එම දහනය කරනවා. මොකද අඟුරු කියලා කියන්නේ ඇන්ටිබයොටික් එක. ඕකෙන් දහනය කළ ඉවර වෙලා ඉතිරි ටික අඟුරු තිරිවාන වැලි හරහා ෆිල්ටර් කරලා යට තියෙන සිදුරු හරහා මහ පොළොවට මුදා හැරලා තියෙන හිතකර වතුර. ඒතර දැන් එහා පැත්තේ තියෙන අබේගිරිය. අබේගිරිය නිර්මාණය වෙනවා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ. ඒ කියන්නේ 77-89 පළවෙනි සියවසේ වලගම්බා රජතුමාගේ අතින්. වලගම්බා රජතුමාට සිදි වෙනවා පළවෙනි සියවසේ සොලි ආක්‍රමණ වලට මුහුණ දෙන්න. සොලින්ගේ බලය වැඩි, රජතුමාගේ බලය අඩුයි. රජතුමා පලා යන්නේ අබේගිරි ස්තූපේ ගාවින්. ඒතර අබේගිරි ස්තූපේ හදලා තිබ්බේ නැහැ. ඒතර ඔතන හිටියේ ගිරි නිගණ්ඨේ. කොයි ගිරි නිගණ්ඨයා රජතුමා ඔතනින් පලා යද්දී සොලින්ට ඔත්තුවක් දෙන ශෛලියෙන් ශබ්ද නගලා කෑ ගහනවා මහා කළු සිංහලයා පැනලා යනවා කියලා. ඔය මහා කළු සිංහලයා කියලා කියන්නේ වලගම්බා රජතුමාට. එයාට කියන තව නමක් තමයි වට්ටගාමිනී අබය. රජතුමා ඔතනින් පලා යනවා රුහුණට ගිහිලා අවුරුදු 14යි මාස 7ක් සැඟවිලා ඉඳලා නැවත සේනාව එක්සේසත් කරන් අනුරාධපුරයට ඇවිල්ලා සොලින්ව යුදාතින් පරාජය කරනවා. පරාජය කළ ඉවර වෙලා
ඔය මහා කළු සිංහලය පැනලා යනවා කිව්ව ගිරි නිගණ්ඨයේ ගිරි අසපුව කඩලා ඔන්න ඔතන තමයි ওই ස්තූපය ගොඩනගන්නේ. මං ඉස්සල්ලත් ඔයාලට කීවා වලගම්බා රජතුමාට කියන තව නමක් තමයි වට්ටගාමිණී අබය. රජතුමාගේ නමේ අබය කෑල්ලයි ඔතන හිටපු ගිරි නිගණ්ඨයේ ගිරි කෑල්ලයි එකතු කරලා තමයි ඔය ස්තූපය අබය ගිරිය කියලා නම් කරලා තියෙන්නේ. ඒතොර අබය ගිරිය හදලා තියෙන්නේ ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ නිර්මාණය කරපු සිරිපතුල් දෙකක් උඩ රත්තරණින් ගවයෙක් හදලා ගවයාගේ කුස පළලා කුස ඇතුළට අපේ බුදුහාමුදුරුවෝ දානේ වළඳපු පාත්‍ර ධාතුව තැන්පත් කරලා තමයි ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ වට්ටගාමිණී අබය එහෙම නැත්නම් වලගම්බා රජතුමා අබේගිරිය ඇතුළු මේවා නිර්මාණය කරන්නේ. ඊට පස්සේ ආපු විවිධ රජවරුන්ගේ එකතු කිරීම තියෙනවා. ඒතොර ඔයාලා අපි මේ ඇවිදින්නේ මහ මෙවුන අවුින කියන පුණ්‍ය භූමිය. මේක අක්කර 2600ක් අතීතයේ අපට සාධක තියෙනවා. මේ අනුරාධපුරේ හිටපු උපාසක අම්මලට මිරිස් ටිකක් හොදලා වී ටිකක් තම්බලා පැදුරේ දාලා වේල ගන්න බෑලු. ඇයි මේ ඉරේලිය බිමට වැටෙන්නේ නෑලු රහතන් වහන්සේලා අහසින් ගමන් කරන හින්දා. එතකොට ඔයාලා අපි මේ ඇවිදින්නේ 91 කෝටියක් රහතන් වහන්සේලා වැඩ සිටි පුණ්‍ය භූමියක. දැන් අපි බලන්න යන්නේ රත්න ප්‍රසාදයේ මුරගල. අතර මේ රත්න ප්‍රසාදයේ කනිෂ්ඨ තිස්සකින් රජතුමා විසින් තමයි මුලින්ම කරවලා තියෙන්නේ. ඊට පස්සේ දෙවන මිහිඳු රජතුමා විසින් මේක මහල් ගණනාවකින් යුක්තව නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ රත්න ප්‍රසාදය ඇවිල්ලා මේ අබේගිරි විහාරයේ ප්‍රධාන උපෝසථාගාරයේ විදිහට තමයි කාලේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් දැනට අපේ රටේ හොයාගෙන තියෙන කලාත්මක ගුණයෙන් අතිවිශිෂ්ටම නිර්මාණයේ විදිහට සැලකෙන මුරගල තමයි මේ. පොකුණට වතුර අරගෙන ආපු මේ බණ්ඩාර බුලම් කුලම කියන වැව බලන්න ආවේ. ඉතින් මෙතෙන් ආවම රුවන්වැලි සෑය, මිරිස වැටිය, ඒ වගේම සඳහිරු සෑය, රුවන්වැලි සෑය දැන් අනුරාධපුරයේ අලුතෙන්ම සෑයක් ඉදුණානේ. සඳහිරු සෑය. ඉතින් සඳහිරු සෑයත් හරි අපූර්වට මෙතන ඉඳලා බලාගන්න. අබේගිරි විහාරයේ තවත් සුවිශේෂී ස්ථානයක තමයි අපි මේ ඉන්නේ. ඒ තමයි අබේගිරි විහාරයට ඇතුළු වෙන තැන බහිර රූප දෙකක් තියෙනවා. මේ දෙකම එක සමානව වගේ තිබුණාට පොඩි වෙනස්කමක් තියෙනවා. මේ බහිර රූපේ වම් අත පැත්තේ තියෙන එක සංක බහිර රූපේ, අනිත් එක පద్ම බහිර රූපේ. ඒ කියන්නේ හිසේ තියෙනවා මේ බහිර රූපේ සංකයක්, දකුණු පස මේ බහිර රූපේ තියෙන්නේ පద్මයක්. ඉතින් ගොඩාක් අය බාරහාර වෙන්නට මේ අබේගිරි විහාරේ මේ බහිර රූප වන්දනමාන කරන්නට බොහෝ සදීම බැතිමුතුන් වෙනවා. අද දවසේ මේ අබේගිරි විහාරස්ථාන පිළිබඳ විස්තර අරගෙන ආවේ අපි නාලක මහත්මයාට කුඩා බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ නාලක මහත්මයාගේ YouTube channel එකක් තියෙනවා. subscribe කරන්න. කොහොමද? Travel with Muthu කියලා subscribe කරලා එයාට සහයෝගයක් දෙන්න. එහෙනම් නාලකයා සුබ දවසක් වේවා. එහෙනම් පරිස්සමෙන් උත්සාහ කරන්න. ඉතින්